ஐபோங்கில் பிளிகாரமா எஸ்எல் கெஜெட் யூடியூப் சேனலுக்கு பலனு கொள்ளு ஹெமோட்டம் இது இல்லாமல் ஒன்று தான் ஒவ்வொரு ரிசார்ட் டைவில் தீனே தவ கட்டியா கீன வேலுவல்ஸ் லியான் கட்டியா இது ஒன்று வாழ்ட்ட மங்கத்து கிணால தீனே ஓலா ஏ லெவல் ஓ லெவல் ஸ்பெஷல் ஓ லெவல் தான் ரிசார்ட் ஆகிந்தா இது ஓ லெவல் ஃபெயில்னா தோழ ஜீவிதே குடதாகன்னு புல்வா க்ரம பஹாக் மங்க வாழத்தேக்க கதாகணும் ළමයි මේක ඔයාලට කිසිම වීඩියෝ එකකින් අනාවරණය වෙලා නැහැ මේකෙන් පහෙන් එකක් අනිවාර්යෙන් ඔයාලට මේ ඕල්වෙල් ෆේල් ලයින් කෙනෙක් නම් එහෙම නැත්නම් ඒල්වෙල් ෆේල් ලයින් කෙනෙක් නම් ඔයගොල්ලෝ හදාරන්න මට ඔයගොල්ලන්ට ට්‍රස්ට් කරලා කියන්න පුළුවන් මේකෙන් එකක් ඔයාලට අනිවාර්යෙන් හරියනවා කියලා ඉතින් යන් එනම් වීඩියෝකට වීඩියෝට යන්න ඉස්සෙල්ලා හැමදාමත් වගේ මතක් කරන්න ඕන ඔයගොල්ලෝ තාමත් SLG YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ SLG YouTube channel එකෙන් SLG Academy එකක් create කරලා තියෙනවා skill development courses පෙළක් එකේ තියෙනවා උදාහරණයක් කිව්වොත් එම graphic designing web development ඊට පස්සේ video editing basic IT spoken english digital marketing ඉතින් මෙන්න වගේ courses තියෙනවා මේක course එක රුපියල් 5000ක මුදලක විතරයි අපි ඔයගොල්ලන්ට අලවි කරන්නේ offer කරන්නේ ඉතින් ඔයාලට පුළුවන් join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ description එක පල්ලෙහා දෙන WhatsApp group වලට එහෙම නැත්නම් අපේ WhatsApp number එකට message එකක් දාන්න 100%ක් live තමයි මෙන්න මේ course එක යන්නේ right ඉතින් ළමයි අපි බලමු එහෙනම් මොකද්ද මේ always fail වෙලා ජීවිතේ ගොඩදා ගන්න පුළුවන් ක්‍රම පහ මොනවද කියලා යන් අපි එහෙනම් video එකට හරි ඉතින් මම වීඩියෝ එකෙන් දැන් ඔයගොල්ලන්ට කිව්වා අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඒ ලෙවල් ඕ ලෙවල් ෆේල් වුණ කෙනෙක්ට ලයිෆ් එක එහෙම නැත්නම් ජීවිතේ ගොඩදා ගන්න පුළුවන් ක්‍රම පහක් අද මම ඔයාලත් එක්ක කතා කරනවා හරි ඉතින් මම මේකද කියනවා ළමයි ඔයගොල්ලෝ මේ පහෙන් එකක් අනිවාර්යෙන් try කරොත් එහෙම මට කියන්න පුළුවන් තවත් අවුරුදු 5කින් ඔයාලගේ ලයිෆ් එක අනිවාර්යෙන්ම සක්සස් කරගන්න පුළුවන් මොකද දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඔයාලට මේ පහෙන් එකක් අනිවාර්යෙන්ම හරියනවමයි හරිද මේකට ප්‍රධානම එක තමයි පළවෙනි එක තමයි දැන් ඔයාලා මම මේ වීඩියෝ එක බලන්න ගොඩක්ම ඕලෙවල් ඒලෙවල් ෆේල් ලා ඉන්නේ නැත්නම් ඕලෙවල් වල අඩු රිසල්ට් ඒලෙවල් වල අඩු රිසල්ට් මෙන්න මේගොල්ලෝනේ ඉතින් ළමයි ඔයගොල්ලෝගේ පළවෙනි එක තමයි මෙතනින් ඔයගොල්ලෝ ඊළඟ ස්ටෙප් එක තියන්න ලොකු කාලයක් ගන්න එපා ගොඩක් හිත හිත ඉන්න එපා හැබැයි ඔයගොල්ලෝ හොඳට හිතන්න ඕනේ හැබැයි ගොඩක් හිත හිත ඉන්න එපා ඔයගොල්ලෝ නෙක්ස්ට් ස්ටෙප් එක ඔයගොල්ලෝ ගන්න ඕනේ ඉතින් මෙන්න මේකට පරිපලක් විදියට ඉනිමකට දෙන විදියට තමයි මම මෙන්න මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ right ඉතින් ඔයාලට දින පළවෙනි එක තමයි පළවෙනි ක්‍රමය තමයි ඔයාලගේ ඕ ලෙවල් ඒ ලෙවල් දෙකම ෆේල් නම් හොයාට පුළුවන් ඔයාලගේ වෘත්තීමය සුසුකමක් සපුරා ගන්න right මොකද්ද මේ වෘත්තීමය සුසුකම් කියලා කියන්නේ උදාහරණයක් කිව්වොත් මේ NVQ සර්ටිෆිකේට් එකක් සහිත ඔයාලට පුළුවන් ඔයාලගේ වෘත්තීමය සුසුකමක් සම්පූර්ණ කරගන්න මොනවද තියෙන වෘත්තීමය සුසුකම් ළමයි ඔයාලට වෘත්තීමය සුසුකම් කියලා ගත්තොත් එහෙනම් ඔයාලට පුළුවන් ප්ලම්බින් ඒ කියන්නේ ඔය එකක ප්ලම්බින් වැඩ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් වැඩ මොටර් මැකැනික් ඊට පස්සේ ඊතරින් එහාට ගත්තොත් එහෙම AC මැකැනික් තව ගත්තොත් එහෙම නර්සින් ඊට පස්සේ ගත්තොත් එහෙම මහන මහන දේවල් ඊට පස්සේ දව ගත්තොත් එහෙම දැන් මේ දවස්වල ගොඩක් කට්ටිය බියුටි සැලුන් නේල් ආර්ට්ස් ඉතින් මෙන්න මේ වගේ වෘත්තීමය පැත්තෙන් ඔයාලගේ සුසුකම් සපුරා ගන්න පුළුවන්. ඉතින් මේක කියන්නේ ප්‍රධාන හේතුවක් තමයි මේ වෘත්තීමය සුසුකම් වලට ඔයගොල්ලෝගේ ඕ ලෙවල් රිසර්ට් ඒ ලෙවල් රිසර්ට් ගොඩක් බලන අඩුයි. අනිත් එක තමයි මේකෙන් ඔයාලා හොඳ කම්ප්ලීට්ලි ඔයගොල්ලෝ නොලෙජ් එක ගත්තොත් එහෙම ඔයාට මේ පිටරටවල ලොකු ලොකු ජොබ්ස් තියෙනවා ලොකු ලොකු සැලරි වලට ජොබ්ස් තියෙනවා මේ වෘත්තීමය සුසුකම් හරහා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ස්කිල් එකක් ඔයගොල්ලෝ ඩෙවලොප් කරගන්න. ඉතින් ඔයාලට මේ ස්කිල් ඩෙවලොප් කරගන්න තියෙන වෘත්තීමය ආයතන මොනවද? ලංකාවේ තුන තුන ආයතන තමයි නයිට් එක. ඔයගොල්ලන් ප්‍රධාන වශයෙන්ම නයිට් එකේ සෑහෙන කෝසස් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් කාර්මික අධ්‍යාපන පුහුණු ආයතන. උදාහරණයක් කිව්වොත් තමයි ටෙක්නිකල් කොලෙජ් එක. ඉතින් ඊට අමතරව තව ගත්තොත් එහෙම ඔයාලට ගොඩක් කෝසස් කරන්න මේ ඉන්ස්ටිටියුට්ස් තියෙනවා. උදාහරණයක් කිව්වොත් ජර්මන් ටෙක්, ජපන් ටෙක්. ඉතින් මෙන්න මේ වගේ ඒවායි ඔයාලට කෝස් එකක් හදාරන්න පුළුවන්. right ඉතින් ඔයාලා මේ කෝස් එක හදාලා අවුරුදු 4ක් 5ක් වගේ යනකොට ඔයාලට හොඳ තැනකට එන්න පුළුවන්. මේක තමයි පළවෙනි ක්‍රමය ඔයගොල්ලෝගේ ඕ ලෙවල් ඒ ලෙවල් ෆේල් නම් ඔයාලට කරන්න තියෙන එකනෙත් එක. right දෙවෙනි එක තමයි ඔයාලට පුළුවන් විදේශ රැකියාවකට යන්න. ළමයි ඔයාලා ඔයගොල්ලෝ දන්නේ නැතුණාට ඔයගොල්ලොන්ට දන්නවා ඒ කියන්නේ විදේශ රැකියාව ගොඩක් තියෙනවා. උදාහරණයක් තමයි කොරියාවේ විදේශ රැකියාව වලට යන්න පුළුවන් ජපාන් ඊට පස්සේ ගත්තොත් එහෙම ඩුබායි ඊට අමතරව තවත් ගොඩක් රටවල් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ යන්න පුළුවන්. මේකේ මේ තුනේ මට ස්පෙෂල්ම කියන්න පුළුවන් ඔයගොල්ලෝ try කරන්න ඔයගොල්ලෝගේ ඕ ලෙවල් රිසර්ට් එක අඩුයි නම් ඔයාලා ඒ ලෙවල් කරන්නේ නැත්නම් අඩු වයසෙන් ඔයා කොරියන් වගේ එක්සෑම් එකක් කරලා කොරියා වගේ රටකට යන්න. ඒකට ඔයගොල්ලෝ තව ඇඩ් කරගන්න ඔයගොල්ලෝ අර මම උස්සලා කිව්ව වෘත්තීමය සුසුකමක් වාගේ ඇඩ් කරගන්න. මොකද ඔයාලා දැන් අවුරුදු 18ක් 19ක් වගේ වෙන කොල්ල කෙල්ලෝ ඉන්නේ. දැන් මේ 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 ඒ වයසේ ඉන්නේ. එතකොට ඔයගොල්ලෝ කොරියා වගේ රටකට ගිහලා අවුරුදු 10ක් විතර වර්ක් කරලා ආවොත් එම ඔයාලා ලංකාවට එනකොට අවුරුදු 27ක් 28ක් වගේ වෙලා.
එතකොට ඔයාලට ඒ එකතු කරගත්ත සල්ලි වලින් ඒ රටේ ගිහිල්ලා එකතු කරගත්ත සල්ලි වලින් වැඩ කරගත්ත සල්ලි වලින් ඔයාලට මෙහෙ ඇවිල්ලා හොඳ බිස්නස් එකක් එහෙම නැත්නම් හොඳ ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එකක් තෝරගෙන වැඩේ ඔයගොල්ලෝගේ කරගෙන යන්න පුළුවන් මොකද ඔයගොල්ලෝ ගාව එතකොට සල්ලි තියෙන නිසා රයිට් එතකොට අවුරුදු 28 29 කියන්නේ ඔයගොල්ලන්ට හොඳ ලයිෆ් එකක් ගෙවන්න පුළුවන් ඔයගොල්ලෝ මෙන්න මේ දේ ඒ ලෙවල් වල කරන්නේ නැත්නම් විතරක් හරිද ඒ රිසර්ට් එක අඩුයි කරන්නේ නැත්නම් ඔයාලා ඒ ලෙවල් එහෙම ඔයාලා කෙලින්ම කොරියන් වගේ එක්සෑම් එකක් ලියන්න. එතකොට ඔයාලට ඒ වගේ රටකට ගිහිල්ලා හොඳට ඇත්තම කොත්තු සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි ක්‍රමය. රයිට් තුන්වෙනි එක තමයි ඔයාලට පුළුවන් දැන් ඔයාලා ඕ ලෙවල් රිසර්ට් එක අඩුයි එහෙම නැත්නම් ඒ ලෙවල් ෆේල් නම් ඔයාලට පුළුවන් ළමයි බිස්නස් එකක් පටන් ගන්න. ඔයාගේ තමන්ගෙම කියලා බිස්නස් එකක් මොකක් හරි කමක් නැහැ. ඔයාලට පුළුවන් සාමාන්‍ය ෆවුන්ඩේෂන් ලෙවල් එකේ ඉඳන් ඔන්න දැන් ස්ටාර්ට් කරන්න පුළුවන්. මොකද ඔයාලගේ දැන් බිස්නස් එකක් පටන් ගත්තොත් ඔයාලා හරියට ප්ලෑන් කරලා පොඩි කැපිටල් එකක් දාලා සාමාන්‍යයෙන් අවුරුදු 5ක් තමයි මෙතන ටාගට් කරලා තියෙන්නේ. මොකද හේතුව තමයි අවුරුදු 5 කියන්නේ සාමාන්‍ය ළමෙක් A level O level ෆේල් ළමෙක්, ඒ කියන්නේ O level සමත් ළමෙක් A level කරලා අවුරුදු 2යි අවුරුදු 3ක් වගේ මන් තියලා දෙනවා ඩිග්‍රියක් කරන්න. ඩිග්‍රියක් කරලා තේරෙන කොට ඔය O level ෆේල් ළමෙක්ට එන්නේ එතනට ගිහිල්ලා එන්න පුළුවන්. හරිද? ඒක තමයි කියන්නේ ඔයාලා බිස්නස් එකක් පටන් ගත්තොත් ඔයාලා අවුරුදු 5ක් වගේ වැඩේ හරියට කරන් ගියොත් එම ඔයාලට සක්සස් වෙන්න පුළුවන් මේ O level ෆේල් වෙච්ච ළමෙක්. ඉතින් ඔයාලට තියෙන තුන්වෙනි ඔප්ෂන් එක තමයි ඔයාලට පුළුවන් තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. හරිද? ඉතින් ඒකයි මම ඔයාලට කියන්නේ මේ ඕල්වෙල් ෆේල් කියලා කියන්නේ ජීවිතේ ෆේල් නෙමෙයි. ඔයාලට කරන්න ගොඩක් දේවල් තියෙනවා ලංකාව ඇතුළත. හරිද? ඉතින් තුන්වෙනි එක තමයි ඔන්න ඕක. එතකොට මම කතා කරා ඔයාලත් එක්ක තුනක්, රයිට්? හරි. හතරවෙනි එක තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන. හරිද? ඔයාලට පුළුවන් හතරවෙනි එක විදිහට ඔයාලට පුළුවන් ලංකාව ඇතුළත ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඉතින් ඔයගොල්ලෝ හිතයි අයියෝ ලංකාව ඇතුළත ජොබ්ස් තියෙනවද ඕල්වෙල් ෆේල් වෙච්ච අයට කරන්න කියලා. රයිට්. මෙහෙමයි ළමයි. හරිද? ඔයගොල්ලන්ට ලංකාව ඇතුළත ජොබ්ස් තියෙනවා, ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි ඔයගොල්ලෝ හිතනා වගේ ගොඩාක් ලොකු සැලරි එකකට ලොකු පෝස්ට් එකකට ජොබ් එකක් ඔයාලට හොයාගන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ ඕලර් ෆේල් වෙලා මොකක් හරි තැනක රැකියාවකට ගිහිල්ලා එකකින් එක්ස්පීරියන්ස් එක අරගෙන එක්ස්පීරියන්ස් එක හරහා රැකියාව විහෙලට යන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් එක හරහා රැකියාව විහෙලට ගිහිල්ලා අවුරුදු 5ක් වාට වර්ක් එක්ස්පීරියන්ස් එක තිබ්බොත් එම ඔයාලට රැකියාවට අදාළ ඩිග්‍රී එකක් කරන්න පුළුවන් වර්ක් එක්ස්පීරියන්ස් එක මත. හරිද? ඔන්න ඔහොම ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අන්නේ රැකියාවෙන් ඉහළට යන්න පුළුවන් මේ ඕල්වෙල් ෆේල් වුණා හෝ අඩු ඕල්වෙල් රිසර්ට් එකක් සහිත වුණත් ලංකාවේ ජොබ් එකක් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි හතරවෙනි මෙතඩ් එක ඔයාලට ලංකාව ඇතුළත ඕල්වෙල් ෆේල් වෙලාත් කරන්න පුළුවන් ඒවට. ඉතින් අද කතා කරන අන්තිම එක. ඉතින් අන්තිම එක තමයි ඔයාලා ඕල්වෙල් ෆේල් වුණත් නැත්නම් ඒ ලෙවල් ෆේල් වුණත් ඔයාලට ලයිෆ් එක වින් කරන්න පුළුවන් අන්තිම පොයින්ට් එක තමයි ඔයාලා ඔයාගේම කියලා ස්කිල් එකක් ඩිවලොප් කරගන්න. දැන් අරම පළවෙනියට කතා කරන්නේ වෘත්තීමේ පුහුණු මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඔයාලට ඒ සම්බන්ධයෙන් ක්වොලිෆිකේෂන් එකක් ගන්න පුළුවන් කියලා. අන්නේ සමාන එකක් තමයි ස්කිල් එකක් ඩිවලොප් කරනවා කියන්නේ. ඉතින් ළමයි මේකට නම් ඔයාලට කිසිම තැනක කොහෙවත් කෝස් එකකට යන්න ඕනේ නැහැ. ඔයාලට උනන්දුවක් තියෙනවා නම් ඔයාලට දැන් YouTube තියෙනවා. ඉතින් YouTube බරව ඔයාලට ටියුටෝරියල්ස් අනන්තවත් තියෙනවා. ඉතින් මේ ස්කිල්ස් වලට උදාහරණයක් වශයෙන් ග්‍රැෆික් ඩිසයිනින්, වීඩියෝ එඩිටින් ස්කිල්ස් හදා ගන්න පුළුවන්, වෙබ් ඩිවලොප්මන්ට්, ඇප් ඩිවලොප්මන්ට්, ඊට අමතරව ගත්තොත් දැන් software development. ඉතින් මෙන්න මේ වගේ පොඩ්ඩක් ටෙක්නොලොජි එක පැත්තට පොඩ්ඩක් නැඹුරක් තියෙන ස්කිල්ස් ඔයාලට ඩිවලොප් කරගන්න පුළුවන්. ළමයි මේවා තමයි මේ ෆියුචර් වර්ල්ඩ් එකේ ගත්තොත් එහෙම highly demand skills. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් ඉගෙන ගත්තොත් එහෙම ඔයාටයි කොහෙවත් යනකොට ජොබ් එකකට යන්න ඕනෙත් නැහැ. එහෙමත් නැත්නම් කාගෙවත් යටතේ රැකියාවකට යන්න ඕනේ නැහැ. හේතුව තමයි ඔයාගේ ස්කිල් එක හොඳට ඩිමාන්ඩ් කරලා ඒකෙන් ඔයාට සල්ලි හොයන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් එහෙම ඔයා software development වගේ හොඳ ස්කිල් එකක් ඉගෙන ගත්තොත් එහෙම ඔයාට ඒකෙන් ආයි හොඳට සැලරි එකක් එහෙම නැත්නම් හොඳට ඒකෙන් ප්‍රොජෙක්ට්ස් කරලා සල්ලි හොයන්න පුළුවන්. ඊට අමතරව ඔයාට පුළුවන් මේක අතමත තව ගත්තොත් එහෙම ඔයාට YouTube channel එකක් පටන් ගන්න පුළුවන්. ඒ වගේ එක එක ප්‍රොසෙස් තියෙන එක එක පැති තියෙන ඔයාලට යන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේන්ලි ගත්ත පොයින්ට්ස් පහක් විතරයි අද මම ඔයාලත් එක්ක කතා කරේ. ඉතින් ළමයි මම ඔයාලත් එක්ක අද සම්පූර්ණයෙන් කතා කරේ ඔයාලා A level O level ෆේල් වුණත් ලයිෆ් එක වින් කරන්න පුළුවන් පොයින්ට්ස් පහක් කතා කරා. පළවෙනියට මම කතා කරා ඔයාලට පුළුවන් වෘත්තීමේ පුහුණු මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඔයගොල්ලෝගේ ඔය වෘත්තීමේ පුහුණු වැඩමුළුවකට සම්බන්ධ වෙන්න. දෙවෙනියට මම ඔයාලත් එක්ක කතා කරා විදේශ රැකියාවකට යන්න පුළුවන්. තුන්වෙනියට මම ඔයාලත් එක්ක කතා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. හතරවෙනියට මම ඔයාලත් එක්ක කතා කරා ලංකාව ඇතුළේ ජොබ්ස් තියෙන ගොඩක් ඒවකට යන්න පුළුවන්. පස්වෙනියට ඔයාගේ ස්කිල් එකක් ඩිවලොප් කරගෙන ඔයාගේ ලයිෆ් එක සක්සස් කරගන්න පුළුවන්. ඉතින් ළමයි ගොඩක් කට්ටිය මගෙන් මැසේජ් එකක් දාලා ඉල්ලපු දෙයක් තමයි අද මේ වීඩියෝ එක. මොකද ගොඩක් කට්ටිය A level ෆේල් වෙලා තිබ්බා, O level ෆේල් වෙලා තිබ්බා. මෙන්න මේගොල්ලෝගේ ලොකුම රික්වෙස්ට් එකක් උනේ මෙන්න මේ වීඩියෝ එක. රයිට්. මං හිතනවා ළමයි ඔයගොල්ලන්ට එන හොඳ අයිඩියාක් එන්න තියලා මේ වීඩියෝ එකෙන්. එහෙම අයිඩියාක් ආව නම් අනිවාර්යෙන් ඔයාලගේ යාළුවොත් ඇති මේ වගේ දේවල් බලන්න ආසාවෙන් ඉන්න, එයාටත් මේක ෂෙයා කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලත් එක්ක මේ දැනුම බෙදා ගන්න SLGJ YouTube channel එකක් subscribe කරලා අපේ Telegram, WhatsApp ඒ වගේම තමයි අපේ FB, Instagram, TikTok මෙන් මේ pages follow කරලා තියාගන්න. අපි වෙන තවත් මේ වගේ අලුත් video එකක් හම්බෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.